වෙල්කම් එවරුවන් අප ස්ටඩන්ස්ල හැමෝම කඩක් අදරම් පිළිගන්න අපේ හයිබ්‍රිඩ් සෂන් වීඩියෝ සිරිස් එකට ICT හයිබ්‍රිඩ් සෂන් වීඩියෝ සිරිස් එකට එතකොට මේ හයිබ්‍රිඩ් සෂන් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට අයිඩියා කරලා දුන්නොත් මේකෙදි අපි කරන්නේ මේ ඔන්ලයින් ක්ලාසස් ක්‍රමයේදී ගොඩක් ස්ටුඩන්ට්ස්ලට ගෞරව තියෙනවා සිග්නල් ප්‍රශ්න ඒත් එක්කම පවර් කට් ප්‍රශ්න ඒත් එක්කම ටයිම් මැනේජ්මන්ට් ප්‍රශ්න එතකොට ඒ ඔක්කොටම සොලියුෂන් එකක් විදිහට හැම දෙයක්ම අපි ඇනලයිස් කරලා ඒ හැම එකටම මේක මොකද අපේ ICT ප්‍රෝග්‍රෑම් අපේ IT කම්පැනි එක ස්පෙෂලි ඩිජිටල් මාකටිං ඒත් එක්කම වෙබ් ඩෙවලොපින් ටොප් රේටඩ් බ්ලොග් කියන ටොප් රේටඩ් වෙබ්සයිට් ක්‍රියේට් කරන ටොප් රේටඩ් කම්පැනි එකක් විදිහට අපි ඔයාලට IT ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලත් හොඳම ක්වලිටි සර්විස් එකක් දෙන එක තමයි අපේ මේන් ටාගට් මේන් ගෝල් එක. එතකොට අන්නේ දේවල් එක්ක අපි ගොඩක් රිසර්ච් කරලා ගොඩක් ඇනලයිස් කරලා ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ ICT ඒත් එක්කම IT ට්‍රේනින් හයිබ්‍රිඩ් සෙෂන්ස් කියන එක. එතකොට මේක මේ හයිබ්‍රිඩ් සෙෂන් කියන එක අපි මේ ෆස්ට් ටයිම් ඉම්ප්ලිමන්ට් කරපු එකක් නෙමෙයි. මේ වෙනකොට අපි ලංකාවේ ටොප් රේටඩ් යුනිවර්සිටිස් වල කියන්නේ පේර අධින ජනතාව තුළ ඔයගේ යුනිවර්සිටි වල ස්ටුඩන්ට්ස් කරත් එයාලගේ එක්සෑම්ස් ඉන් කරන්න අපි රන් කරපු ප්‍රෝග්‍රෑම් වල හොඳම රිසල්ට් තියෙන ලයිව් සෙෂන් වලටත් වඩා හොඳම රිසල්ට් තියෙන හැමෝගෙම හොඳ සැටිස්ෆැක්ෂන් එකක් තියෙන සර්විස් එක තමයි මේ හයිබ්‍රිඩ් සෙෂන් කියලා කියන්නේ. ඒකට මේකෙදි වෙන්නේ මොකක්ද කියලා මම කෙටියෙන් පැහැදිලි කරොත් ලයිව් සෙෂන් එකක වගේම අපි අදාළ ලෙසන් එකට අදාළව රෙකෝඩඩ් වීඩියෝ සෙෂන් එකක් සෙල්ෆ් රෙකෝඩඩ් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒක ඔයාලට ඩේටා චාර්ජස් නැතුව බලන්න පුළුවන් වෙන විදිහේ ප්ලැට්ෆෝම් එකකට අප්ලෝඩ් කරලා එතකොට ඔයාලට ඩේටා චාර්ජස් යන්නේ ඩේටා චාර්ජස් ස්පෙන්ඩ් වෙන්නේ නැහැ. අදාළ පැකේජ් එකක් ඇක්ටිව් කරගත්තම අන්ලිමිටඩ් වී ඒ වීඩියෝස් view කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඩේටා චාර්ජස් නැතුව ඒ වීඩියෝස් view කරන්න පුළුවන්. ඒකත් තියෙන ස්පෙෂල් බෙනිෆිට් එකක්. අනිත් එක තමයි මේකෙදි අපි high quality HD වීඩියෝස් තමයි ඔයාලට රිලීස් කරන්නේ HD quality එකෙන්. එතකොට ඔයාලට ඔයාලගේ mobile device එක එහෙම නැත්නම් smart device එක එහෙම නැත්නම් laptop එක එහෙම නැත්නම් ඔයාලගේ ස්මාර්ට් TV එකෙන් වුණත් මේ වීඩියෝස් වලට ක්ලියර්ලි view කරන්න පුළුවන්. මොකද live session වලදී සමහර වෙලාවට ඔයාලට signal ප්‍රශ්න නිසා ඔයාලා class එකේ ඉන්න ගමන් drop out වෙනවා වගේ වෙන්න දේවල් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට උගන්න දේවල් ආයෙත් connect වෙද්දී ගොඩක් දේවල් miss වෙලා තියෙන පුළුවන්. එතකොට මේ hybrid sessions වලදී එහෙම දෙයක් නැහැ. ඔයාලට අදාළ වීඩියෝ එක refer කරලා ඔයාලට ඕනි තැනින් pause කරලා නවත්තලා ආයෙත් ඕනි දේවල් ටික mention කරගෙන unlimited time වාර ගන්නක් ඔයාලට එකපාරක් බැලුවොත් මේක මතක හිටින් නැත්නම් දෙතුන් පාරක් එහෙම නැත්නම් ඔයාලට ඕනි තරම් වාර ගන්නක් බලලා ඔයාලට ඕන දේවල් mention කරගන්න පුළුවන්. එතකොට අපි live session එකක් සාමාන්‍යයෙන් note එකක් ලියන්න වෙලාවකුත් spend කරනවා. එතකොට මේ hybrid session එකේ ඔයාලට ඒ note ලියන්න වෙලාවත් අඩු කරලා අපි සාමාන්‍යයෙන් පැය දෙකක lesson එකක් සාමාන්‍ය අපි class එක කතා කරන පැය දෙකක session එකක් විනාඩි 30කට අඩු කාලකින් discuss කරලා ඔයාලට video එකක් විදියට release කරන්න පුළුවන්. එතකොට එතෙන්දිත් ඔයාලට time එක ඉතුරුනවා. මේක summary එකක් විදියටත් ඔයාලට refer කරන්න තියා ගන්න පුළුවන්. එතකොට ඊළඟට ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ hybrid session එක ගත්තට පස්සේ දැන් live session එක කරන් ඔයාලට ගණන ගමන් questions අහන්න පුළුවන්. hybrid session එකේදී ඔය දේ කොහොමද කරන්න කියලා. ඒකත් අපි ගොඩක්ම advance විදියට ඔයාලට introduce කරලා තියෙන්නේ. මේකෙදි මේ hybrid video session එක මේකට ඒක නිසා තමයි අපි hybrid කියලා කියන්නේ. මේ වීඩියෝ එක ඔයාලට send කරාට පස්සේ අපි පැය 24ක් වීඩියෝ send කරලා පැය 24ක් දෙනවා. මේ වීඩියෝ එකේ තියෙන දේවල් note down කරගෙන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ support service එක හරහා අපිව contact කරලා ඒකට message එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් call එකකින් වෙන්න පුළුවන්. අපිව contact කරලා ඒ lesson එකට අදාළ ඔයාලගේ තියෙන questions ඔක්කොම solve කරගන්න. ඊට පස්සේ එතනුත් අපි නතර වෙන්නේ නැහැ. ඒකට දැන් ඔය විදිහට question solve කරගත්ත පස්සේ ඔයාලට අර live class එකේ වෙන දේවල් ඔක්කොම complete වෙලා තියෙන්නේ. මොකද live class එකේදී වෙන්නේ ඔයාලට අපි students ලා අපි 30 students ඉන්න class එක නම් අපි live session එක continue කරගෙන යද්දී එතෙන්දී අපි randomly අහන questions වලට students ලා උත්තර දෙනවා. ඒකට සමහර වෙලාවට තමයි හැමෝගෙම තියෙන question solve වෙන්නේ නැති වෙන්න පුළුවන්. කිහිප දෙනෙක්ගේ questions තරයි solve වෙන්නේ. හැබැයි මේ hybrid session ක්‍රමේදී ඔයාලට තියෙන ප්‍රශ්න වෙනමම ඔයාලගේ අදාළ lecture එක contact කරලා ඔයාලට solve කරගන්න පුළුවන්. ඒකට ඔයාලට 100%ක්ම මේ question ඔයාලගේ ඔයාලට ඕනි දේ ඔයාලට ඕනි කොටස් ටික cover කරගන්න පුළුවන්. හරියට individual class එකක් arrange කරලා තියෙනවා වගේ ඔයාලට තියෙන question solve කරගන්න පුළුවන්. එතකොට අපි එතනින් අතර වෙන්නේ කොහොමයි මේ session එකේ ඉඳලා ඔයාලට පැය 24ක් දුන්න අපි අදාළ video එක prepare කරන්න. prepare කරලා note down කරගෙන ප්‍රශ්න ටික solve කරගන්න. ඊළඟ පැය 24ක් තුත ඒ කියන්නේ total video එක release කරලා පැය 48ක් ඇතුළත අපි ඔයාලට vibe එකක් arrange කරලා දෙනවා. එතකොට ඒකදී ඔයාලා අර question solve කරගෙන පැය 40 totally පැය 48ක් ඒ කියන්නේ video එක release කරලා පැය 48ක් ඇතුළත time එකක් arrange කරගන්න ඕනේ. Viva session එකකට සාමාන්‍ය Viva session එකක් ගත්තොත් ඒක විනාඩි 10ක් වගේ time එකක් තමයි සාමාන්‍යයෙන් spend වෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. ඒකෙදි අපි කරන්නේ ඔයාලව contact කරලා අර release කරපු video එකට අදාළව ඔයාලගේ ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට ඔයාල දෙන උත්තරත් එක්ක ඔයාලට marks set කරනවා. ඊට පස්සේ අපි WhatsApp group එක හරහා මේ marks ඔයාලා ඒ questions වලට ලකුණු කීයක් ගත්තද කියන එක අපි release කරනවා. ඒකට ඒකෙදි ඔයාලට ඔයාලගේ knowledge level එක test කරගන්න පුළුවන්. ඒකට ඔයාලට මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ආයෙත් අපි ඔයාලව contact කරලා ඒවා solve කරගන්න පුළුවන්. ඒකට මේ hybrid session වලදී ඔයාලට
ඔයාට ඕනි වෙලාවක ඒ වීඩියෝස් ෆලෝ කරන්න පුළුවන් කියන බෙනිෆිට් එක ඒකත් ඔයාලට තියෙන ලොකු chance එකක් මොකද සමහර වෙලාවට live sessions අපි arrange කරන වෙලාවට ඔයාලට join වෙන්න බැරි වෙන්න පුළුවන් පවා කට්ටිය වගේ ප්‍රශ්න නිසා හැබැයි මේකෙදි හිම ප්‍රශ්නයක් නැහැ පැය 24ක් ඔයාලට තියෙනවා වීඩියෝ එක release කළා පැය 24ක් ඇතුළත ඔයාලට ඕන දේවල් note down කරගෙන අපිව contact කරලා ඒ ප්‍රශ්න solve කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට private session එකට paste කරලා ඔයාලගේ knowledge level එක test කරගන්න. ඒකට ඔක සාමාන්‍ය live class වල එතික මොන යන සාමාන්‍ය tuition class වලදී ඔය option එක ගොඩක් දුරට ලැබෙන්නේ නැහැ. ඔයාලට viva එකට paste කරන එක මෙතනදී ඔයාලට viva එකට paste කරන්න පුළුවන් කියන්නේ සාමාන්‍ය අපි question එකකට ඔයාලට උත්තර දෙන විනාඩියක් තප්පර 30ක් විනාඩියක් වගේ කාලයක් දෙන්නේ. ඒකට ඔයාලා දන්නේ නැතුව තප්පර 30 විනාඩියෙන් කොහොමද question එකට උත්තර එළියන්නේ කියන එක ඔයාලට test කරගන්න පුළුවන්. ඒකට අපිටත් ඔයාලගේ student ගේ වෙනම එයාගේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ ඔක්කොම test කරගන්න පුළුවන්. ඒකට ඔයාලා දන්නේ නැතුව අදාළ දවස දෙන පාඩම අදාළ දවසම පාඩම් කරනවා වගේ දෙයක් තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට exam kit නම තියෙන්නේ. ඔය videos ටික randomly පොඩ්ඩක් refer කරලා knowledge එක recap කරගන්න එක update කරගන්න එක විතරයි. ඒකට ඊළඟට මේකෙදී අපි පැය 48ක ड्यूरेशन එකක් තියෙනවා. ඒ සමහර ලාට ස්ටුඩන්ට්ස් ලා ඉන්න පුළුවන් අපි වීඩියෝ විතරක් අප්ලෝඩ් කරලා නිකන් කියලා. ඔයාලා ටික වීඩියෝ ටික තියෙනවනේ කියලා. ඔය වීඩියෝස් රිෆර් කරන්න තියෙන එක්සෑම් කිට් නම ඕ රිෆර් කරනවා වෙන්න පුළුවන්. ඒකට ඔයාලට වර්ක් ලෝඩ් එක වැඩි වෙලා සමහර ලාට ඔයාලට එක්සෑම් එකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද වර්ක් ලෝඩ් එක වැඩි වෙන නිසා ඒත් එක්කම අදාළ දවසට අදාළ වීඩියෝස් ප්‍රිපෙයාර් කරන්නේ නැති නිසා. ඒතකොට මේකදී ඔයාලට අදාළ වීඩියෝ එක මොනවා හරි ඩවුට් එකක් තිබුණොත් අපිට පුළුවන් ගොඩක් ලොකු ඩවුට් තියෙනවා නම් අපිට කන්ටැක්ට් කරලා ඔයාලට සෝල් කරලා දෙන්න බැරි questions තියෙනවා නම් තව වීඩියෝ එකක් අපිට සිම්පල් ඒ දේව සාකලව ඩිස්කස් කරන තව වීඩියෝ එකක් අපිට රිලීස් කරන්නත් පුළුවන්. ඒතකොට මේකෙදි ඔයාලට එක වීඩියෝ එකකට දාලා පැය 48ක් ඇතුළත ඒ කියන්නේ දවස් දෙකක් ඇතුළත ඒක තියෙන question උත් solve කරගෙන ඒත් එක්කම ඔයාලගේ knowledge එක test කරගන්න පුළුවන්. ඒතකොට මේකෙදි ඔයාලා සතියට එක දවසක් class එකට participate වෙනවා වගේ නෙමෙයි සාමාන්‍යයෙන් අපි දවස් දෙකකට එහෙම නැත්නම් දවස් තුනකට එකනේ අපි දෙකේ කතා කරන කන්ටෙන්ට් එක සමහරවිට වීඩියෝ දෙක තුනකින් වාට රිලීස් කරන වෙන්න පුළුවන්. එතකොට ඔයාලට තතියට සාමාන්‍ය පැය දෙකකින් කතා කරන දේවල් වලට වඩා වැඩි දේවල් ප්‍රමාණය ගොඩක් ලොකු ඒරියක් තියෙන කන්ටෙන්ට් එකක් අපිට සතියක තුනද කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒතර අන්නේ බෙනිෆිට් එක අපි දැන් මේක ගොඩක් සක්සස්ෆුල් විදිහට රන් කරගෙන යනවා මේ හයිබ්‍රිඩ් සෙෂන් කියන එක. ඒතකොට ඒකම තමයි මේ ICT ස්ටුඩන්ට්ස් ලටත් දැන් ක්‍රියාත්මක කරලා තියෙන මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් අපේ හොට්ලයින් එක 07977000 හොට්ලයින් එකට ඕනින් වෙලාවක කන්ටැක්ට් කරලා ඔයාලට තියෙන ක්වෙස්චන් සෝල් කරගන්න පුළුවන්. ඒක පේරන්ට්ස් ලට ස්ටුඩන්ට්ස් ලට මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් වයිබට එච්චර මාක්ස් කියන ඩවුට් එකක් තියෙනවා නම් ඒවත් සෝල් කරගන්න පුළුවන්. ඒතකොට අන්නේම තමයි මේක තියෙන බෙනිෆිට්. ඒත් එකම ඔයාලගේ රික්වයර්මන්ට් එක විදිහට අපි නෝට්ස් වලට දාලා වෙයි ebooks වලත් special note වලට දාලා ebooks එහෙමත් release කරනවා whatsapp group එකේ තුව. ඒකට ඔයාලට ඒව refer කරන්නත් print කරලා එහෙම නැත්නම් ඔයාලගේ smart device එකේ ඒව refer කරන්නත් පුළුවන්. හරි එතකොට අදා අපි බලමු 2060 past paper එකේ questions දෙකක් කීපයක් කතා කරන්න. මේක ඔයාලට මේ වීඩියෝ එක බලලා මම මේ වීඩියෝ එක පොඩ්ඩක් මෙතන display කරලා තියන්න. අපි ඉස්සරලා මේකේ උත්තර දෙක ගන්න යන මේ 2016 past paper එකේ second part එකේ පළවෙනි කොටසටයි දෙවෙනි කොටසටයි ඔයාලා වීඩියෝ එක මෙතනින් පොඩ්ඩක් පෝස් කරලා මේ ක්වෙස්චන් දෙකට තනියම උත්තර ලියන්න. උත්තර ලියලා මම මේ කියලා දෙන දේවල් එක්ක ඔයාලගේ උත්තර කොහොමද කියලා කම්පයා කරලා බලන්න. එතකොට ඔයාලා බලයි මේක දැන් ක්වෙස්චන් ඩිස්කස් කරද්දී කොහොමද වයිව ටෙස්ට් එකක් කියන්නේ කියලා. එතකොට මේ වයිව ටෙස්ට් එකේ දික් කරන්නේ දැන් මෙතන ගත්තොත් කන්වර්ට් ද හෙක්සාඩෙසිමල් නම්බර් E9 to equivalent octal number කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී අපි කරන්නේ මේ ක්වෙස්චන් එකට උත්තර ගන්න විදිහ වලට කියලා දින වයිබ් එකේදී මීට සමාන වෙන ක්වෙස්චන් එකක් ඔයාලගෙන් අහනවා. එතකොට ඒකෙදි ඔයාලට ගොඩක් දුරට ලැබෙන්නේ වොයිස් කෝල් එකක් ලැබෙන්නේ. එතකොට ඔයාලට ඕනි තැනක ඉඳන් ඒකට ආන්සර් කරලා උත්තර දෙන්න පුළුවන්. එතකොට අපි කෝල් එකෙදී වයිබ් එකට කෝල් කරද්දී ඔයාලා කෝල් එක ඉක්මන කොයුණත් ළඟ තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම ඔයාලට ඕනි නම් ෂෝට් නෝට්ස් වගේ ළඟ තියාගත්ත ප්‍රශ්න නැහැ. මොකද එතනදී අපි මෙමරි ටෙස්ටිං එකක් නෙමෙයි ඔයාලා අදාළ කන්සෙප්ට් එක තේරුම් අරගෙනද කියන එක තමයි ටෙස්ට් කරන්නේ. එතකොට අපි තව ඉස්සරහට එක්සෑම් කිට් වෙනවා. ඔයාලගේ මෙමරි එකක් ටෙස්ට් කරන්න ක්වික් ක්වෙස්චන් ක්වික් ටෙස්ට් වගේ දේවල් අපිට arrange කරලා දෙන්න පුළුවන්. හරි එතකොට මේ විදිහට තමයි අපි හයිබ්‍රිඩ් සෙෂන්ස් ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතකොට හරි ඔයාලගේ උත්තරත් එක්ක ඔයාලා වීඩියෝ පෝස් කරා. දැන් බලන්න මේ උත්තර හරිද කියලා. කන්වර්ට් ද හෙක්සාඩෙසිමල් නම්බර් E9 to the equivalent octal number කියලා තියෙනවා. අපි සිංහල medium students ලා බලන සිංහල medium paper එකක් display කරනවා. ශබ්ද දශමික කියන්නේ hexadecimal E9 සංඛ්‍යාව ඊට සමාන 8 පාදයට හරවන්න තියෙන අදාළ පියවරක් ලියන්න කියලා තියෙනවා. බලමු අපි කොහොමද කරන්නේ කියලා. හරි මේ calculation එක කරන්න අදාළ table එකක් hexadecimal සංඛ්‍යාව octal සංඛ්‍යාව ඔක්කොම තියෙන table එකක් තියෙනවා මෙන්න මේ document එකේ මම මේක explain කරත්තම්
තොර මේ ටේබල් එක ඔයාලටම උනත් ක්‍රියේට් කරගන්න පුළුවන් ටේබල් එකක්. මම මේ ටේබල් එක ක්‍රියේට් කරගන්න විදිය කියලා දෙන්නම්. මේකේදී ටේබල් එක ඔයාලට එක්සෑම් එකදී මෙහෙම ටේබල් එකක් දෙන්නේ නැහැ මේ කරන් හදන. ඔයාලට මේ වගේ ටේබල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මේක MCQ කොටසෙත් එක්කම ටෙස්ට් කොටසෙත් දෙකටම වැදගත් වෙනවා. එතකොට මේකදී බලමු කොහොමද ටේබල් එක ක්‍රියේට් කරගන්න කියලා. පල්ලෙහාට රෝස් තියෙනවා 16ක්. මේ ටයිටල් එකත් එක්ක 17ක් තියෙනවා. එතකොට ඔයාලට ඒක සාමාන්‍ය විදියට ටේබල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් මොන විදිහකින්ද කියලා තේරෙනවත්. මේ විදිහට ඔයාලගේ මුඛ්‍ය කී ටේබල් එක ඇඳලා ඊට පස්සේ ඒක මෙන්න දෙකට බෙදලා ඊට පස්සේ හතරට බෙදලා ඔය විදිහට පුළුවන් 16කට බෙදා ගන්න. ඊට පස්සේ ටයිටල් රෝ එක මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොලම්ස් අපි බෙදලා තියෙනවා 1 2 3 4 5 6 7. වලට එකක් මෙහෙම වෙන් කරගෙන ඊට පස්සේ අනිත් එක මෙහෙම දෙකට බෙදලා තුනට බෙදලා ඒ විදිහට මේ විදිහට ටේබල් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ කෙළවරේම දාන්න 2 to the power 0 2 බිංදු වෙනි බලය 2 පළවෙනි බලය 2 දෙවෙනි බලය 2 තුන්වෙනි බලය. ලෙෆ්ට් සයිඩ් එකේ දැන් ඩෙසිමල් සංඛ්‍යා ටික බිංදු වෙන 9 ට තමයි ඩෙසිමල් තියෙන්නේ. හැබැයි මෙතන අපි 10 11 10 ඉඳන් 15ට යනකම් ඉලක්කම් ටිකක් මෙන්ෂන් කරලා තියෙනවා. මේ ඔක්ටල් සංඛ්‍යාව වලින් කියන්නේ කීයද කියලා ලේසි පහසෙම තේරුම් ගන්න. ඔක්ටල් කියන්නේ අතුරුමත් කියන ඔක්ටල් නෙමෙයි මේ හෙක්සා ඩෙසිමල් වලින් කියන්නේ කීයද කියලා තේරුම් ගන්න. මොකද අපි දන්නවා හෙක්සා ඩෙසිමල් වල 9න් එහා ඉලක්කම් තියෙන ඉංග්‍රීසි අකුරු වලින් තනි කැරක්ටර් එකක් විදියට මෙන්ෂන් කරන්න ඕන නිසා 10න් කියන්නේ A, B වලින් කියන්නේ 11, A විදියට F වලින් කියන්නේ 15 කියන එක ඒක තේරුම් ගන්න තමයි අපි මෙතන වරහන් ඇතුලේ මේ හෙක්සා ඩෙසිමල් වලට අදාළ ඩෙසිමල් සංඛ්‍යාව දාලා තියෙන. එහෙම නැත්නම් ඩෙසිමල් වල තියෙන 9ට යනකම් විතරයි ඩිජිට්ස් තියෙන්නේ. ඒක අපි ඔල්රෙඩි ඩිස්කස් කරලා තියෙනවා. ඔයාලට අමතක නම් අපිව කන්ටැක්ට් කරලා ඒක සෝල්ව් කරගන්න පුළුවන්. අදාළ ebooks කියන ගන්නත් පුළුවන්. හරි, එතකොට මේකෙදී අපි මෙතන මෙන්ෂන් කරලා තියෙන මෙතන මේ ඔරේන්ජ් කලර් එකෙන් තියෙනවා මේ විදිහට ඔක්ටල් ටේබල් එක. ඔක්ටල් ටේබල් එකේ ඔක්ටල් ඉලක්කම් වලට අදාළ බයිනරි ඉලක්කම තමයි මෙතන මේ ඔරෙන්ජ් කලර් පොඩි ටේබල් එකේ තියෙන්නේ. එතකොට මේ මෙතන පින්ක් කලර් එකෙන් වගේ තියෙන්නේ හෙක්සා ඩෙසිමල් ටේබල් එක. එතකොට ඒකට අදාළ හෙක්සා ඩෙසිමල් වලට අදාළ බයිනරි ඉලක්කම තමයි මෙතන මේ පින්ක් කලර් එකෙන් තියෙන. එතකොට බයිනරි හෙක්සා ඩෙසිමල් ගත්තම මේ සම්පූර්ණ ටේබල් එකමයි තියෙන්නේ. ඔක්ටල් ගත්තොත් මේ මෙතන තියෙන ඔරෙන්ජ් කලර් ටේබල් එක විතරයි. ඒක එකම ටේබල් එක මෙන්ෂන් කරලා තියෙන තව දෙයක්. ඔක්ටල් සංඛ්‍යාව අපි මෙන්ෂන් කරලා තියෙන ඩිජිට් 3න් හෙක්සා ඩෙසිමල් සංඛ්‍යාව අපි මෙන්ෂන් කරන්නේ ඩිජිට් 4න් මේ කන්වර්ෂන් වලදී. එතකොට ඉලක්කමක් ස්පෙෂලි මැදට වගේ ආවොත් අපි ඩිජිට් 4න් මෙන්ෂන් කරන්න ඕනේ හෙක්සා ඩෙසිමල් වලදී. ඔක්ටල් වලදී ඩිජිට් 3න් මෙන්ෂන් කරන්න තියෙන්නේ. හරි, මෙතනදී මම මේ තියරියත් මතක් කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට ඔයාලට තියරි එහෙම කව වෙලා නැත්නම් මේ දේවල් ඔක්කොම හරියට කම්ප්ලීට් කරගන්න පුළුවන්. මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් අපේ සපෝට් සර්විස් එක යූස් කරලා ඔයාලට සොලියුෂන් එකක් ගන්න පුළුවන්. හරි, හයිබ්‍රිඩ් සෙෂන් ස්ටුඩන්ට්ස් වලට. හරි, ඊට පස්සේ බලමු මේක කොහොමද සෝල්ව් කරන්න කියලා. අද අපි ක්වෙස්චන් එකත් එක්කම බලමු මේක. හෙක්සා ඩෙසිමල් නම්බර් E9 තමයි අපිට කන්වර්ට් කරන්න තියෙන්නේ. මේක ඔමු ග්‍රේට් කරනවා. මෙතන අපි E9 කියලා ලියා ගන්නවා හෙක්සා ඩෙසිමල් ඉලක්කම. හෙක්සා ඩෙසිමල් එකක් ඔක්ටල් වලට කන්වර්ට් කරද්දී අපි ඉස්සරලාම කරන්න ඕනේ හෙක්සා ඩෙසිමල් එක බයිනරි කරන්න. බයිනරි කරලා තමයි ඊළඟට ඔක්ටල් කරන්න. ඔක්ටල් එකක් හෙක්සා ඩෙසිමල් කරන්න තිබුණත් ඒත් එහෙමම තමයි. හරි, ඊළඟට අපි කරන්නේ මෙතන මේ එක එක ඉලක්කම් වෙන වෙනම බයිනරි වලට කන්වර්ට් කරනවා. දැන් 9 වලට අදාළක මේක හෙක්සා ඩෙසිමල් නිසා මේ ලොකු අකුරෙන් තමයි, කියන්නේ හෙක්සා ඩෙසිමල් වල පින් කලර් වලින් තමයි අපි ඉලක්කම ගන්න ඕනේ. මෙතනදී අපි බලනවා 9ට අදාළ ඉලක්කම කීයද කියලා. 9 ගත්තම මෙතන අපිට පේනවා 1.21. ඒක අපි වෙනම මෙන්ෂන් කරනවා. ඔබට මේ කලයක පොඩ්ඩක් වෙනස් කරගන්න. හරි, 9 කියන්නේ 1.21. ඊ වලට අදාළ එකක් බලනවා 1.3. ඒකත් ඒ විදිහම ලියා ගන්නවා 1.3 බින්දුව. හරි, මේ තියෙන්නේ බයිනරි ඉලක්කම. ඒකට අපි දන්නවා අපි කලින් කතා කරලා තියෙනවා මයිටික් කලයක වෙනස් කරගන්න. බයිනරි සංඛ්‍යාවක් ඔක්කල් කරන්නේ ඩෙසිමල් පොයින්ට් එකේ ඉඳන් ෆ්‍රැක්ෂනල් දශමත් එක්ක තිබුණා දෙපැත්තට. මෙතන පූර්ණ සංඛ්‍යාවක් විතරක් තියෙනවා. ඒක ඩෙසිමල් පොයින්ට් එකේ ඉඳන් වම් පැත්තට ඉලක්කම් 3 වෙන් කරනවා. ඔක්ටල් නිසා බයිනරි ටෝ. ඒකට මෙතනින් අපි මෙහෙම ඉලක්කම් 3ක් වෙන් කරනවා. මෙතනින් ඉලක්කම් 3ක් වෙන් කරනවා. මෙතන ඉලක්කම් 3ක් වෙන් කරන්න ක්‍රමයක් නැහැ, දෙකයි තියෙන. ඒක නිසා අපි
additional bindu adda ganawa ilakkan 3ක් වෙන්න මොකද වම් පැත්තට බිඳුවක් දැම්මම කියලා වෙනසක් වෙන්නේ නැහැ ඊට පස්සේ මෙහෙම ඉලක්කන් 3ක් වෙන් කර ගන්නවා දැන් අපිට කරන්න තියෙන්නේ තියෙන බයිනරි සංඛ්‍යාවට දාලා ඔක්ටල් ඉලක්කන් ටික ඉලක්කන් 3 3 තියෙන group වලට දාලා ඔක්ටල් සංඛ්‍යාව වෙනම mention කර ගන්න තියෙන මේ වගුව එතෙන්දී අපි use කරන්නේ පොඩි වගුව ඔක්ටල් නිසා binary ඔක්ටල් ලෙක් නිසා පොඩි වගුව binary ලෙක් decimal නම් මෙතන මේ ලොකු වගුව ඉලක්කන් 4 වෙන කියන එක හරි මෙතන තියෙනකොට බිඳු 2 1 කියලා තියෙන්නේ ඊට දාලා අපිට පේනවා මෙතන 1 ඉලක්කම පස්සේ 1.1 කියලා කියනවා 1.1 කියන මෙතනින් අප බලනවා 5 මෙතන දින 5 ඊට පස්සේ මෙතන 0.1 කියන්නේ 0.1 0.1 කමෙන් මේ ලයින් එක එතන තියෙන්නේ 3 ඉලක්ක 3යි 5යි 1 එතකොට ඔකේ answer එක ඉන්නේ ඔක්ටල් වලින් 3යි 5යි 1 එතකොට පියවරත් එක්ක ලිනකොට මේක තමයි පියවරයක් ටික මේක අපිට ඕනනම් තව පොඩ්ඩක් මේ mention කරන්න පුළුවන් මෙතෙන්දි ගත්තේ මෙතෙන්දි කරේ අපි hexadecimal to binary මේ ස්ටෙප් එකේදී කරේ binary to binary to octal එතකොට මේ විදිහට කම්ප්ලීට් කරා ස්ටාර්ට් මෙයා එක මේ ක්වෙස්චන් එකට අර ෆුල් මාක්ස් එන් කරගන්න පුළුවන් හරිම ලේසි එතකොට මේ බගුවත් මම ක්‍රියේට් කරගන්න විදිහ දැන් කියලා දුන්නා මේකේ ඉලක්කම් දාලා සාමාන්‍ය අපි මේක තියරි දී ඉගෙන ගන්න මේවා බෙදලා අදාළ විදිහට බෙදලා ඉලක්කම් දාන්න ඕනේ හැබැයි මෙතන මම කෙටි කපයක් කියලා දෙන්නම් මේක පටලව ගන්න තුව කලබල නැතුව කම්ප්ලීට් කරන්න ඕනේ දෙයක් මෙතන දෙකේ බිඳුව කියන්නේ අපි දන්නවා root the power 0 1යි root the power 1 2යි root the power 2 4යි root the power 3 8යි එතකොට මෙන්න මෙතන මේ උඩ ඉලක්කම දිහා බලලා අපිට මේ වගේ ඉක්මනට ක්‍රියේට් කරගන්න පුළුවන්. එක ඉලක්කම ආපු නිසා බිඳුවෙන් පටන් අරන් එකින් එක මාරු කරලා බිඳුව 1යි 10 බිඳුව 1යි දාගෙන යනවා. බිඳුව 1 බිඳුව 2 බිඳුව 1. මෙතන ගත්තොත් දෙකේ පළවෙනි බලය 2 නිසා එතකොට බිඳු 2යි 1ව 2යි 2 බිඳු 2 1ව 2 2 2 මාරු වෙනවා. මෙතනදී 4 නිසා බිඳු 4යි 1ව 4යි විදිහට. මෙතනදී 2 3 8 වෙනි බලය 2 3 වෙනි බලය 8 නිසා බිඳු 8යි 1ව 8 ඔය විදිහට යනවා. එතකොට ලේසියෙන් මේ විදිහට අපිට වගේ ඉලක්කම් ටික ෆිල් කරගන්න පුළුවන්. හැබැයි පටල ගන්නතෝ කලබල නැතුව මේක කරගෙන යන්න. මොකද එකක් හරි වැරදුනොත් ඔයාලගේ සම්පූර්ණ වගුවම වැරදිලා ගන්න උත්තර ටික වැරදින්න පුළුවන්. අනිත් එක වට මේකේ හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. 1.1 කියන්නේ 5. ඒත් එකම 1.2 එක කියන නම ඔය වගේ දේවල් ටික දවසක් යනකොට මතක ඉන්නවා ඒක නිසා මේක පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා බලන්න මෙතෙන්දී අපි E9 කියන ක්වෙස්චන් එක සෝල් කරා වගේ ඔයාලා තව D5 D3 ඔය වගේ ක්වෙස්චන් සෝල් කරලා බලන්න මොකද අනිවාර්යයෙන්ම Y එකේදී මේට සමාන ක්වෙස්චන් එකක් අහලා ඔයාලට එකට අපි ලකුණු දෙනවා එතකොට ඔයාලට එක ප්‍රශ්නකින් ගොඩක් දේවල් කවර් කරගන්න පුළුවන් හරි එතකොට අපි මේ පළවෙනි කොටසට ආන්සර් එක ගන්න සිතින් පයිකේ මම මේ ටික ක්ලියර් කරගන්නවා ඒ දේවල් ඔයාලට වීඩියෝ පෝස්ට් කරලා මෙන්ෂන් කරගන්න පුළුවන්. එතකොට අනිතරෙදිත් ඔයාලට ටයිම් එක තුරේ නැත්නම් ඔයාලා මේක ලයිව් සෙෂන් එකක රෙකෝඩඩ් එකක් විදිහට ගත්තොත් එතන ඔයාලට බෝරින් එකක් ආයි පස්සේ බලනකොට මේක දිවාට අදාළ දේවල් පෝස්ට් කරලා බලලා ක්වික්ලි රිෆර් කරන්න පුළුවන්. අනිත් එක මේක ක්වික්ලි රිෆර් කරන්න ඕන. ජී අයිකන් එක ක්ලික් කරලා ඔයාලට ඕනි වේගෙන් මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලමු දෙවනි ක්වෙස්චන් එක. ඒක මොකක්ද කියන්නේ කියලා. කන්සිඩර් ද පාර්ට් 2 එක කන්සිඩර් ද ෆොලෝවින් ලොජික් සර්කිට් ඩයග්‍රෑම්. ඒකද කියන්නේ මේ ලොජික් සර්කිට් එක කන්සිඩර් කරන්නේ ඊට පස්සේ ප්‍රසන්ට් ද ඊක්වලන් බූලියන් එක්ස්ප්‍රෙෂන් ෆෝ ද අබවුට් ලොජික් සර්කිට් මේ සර්කිට් එකට අදාළ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක මොකක්ද කියලා ලියන්න කියලා තියෙනවා. ඒතකොට සර්කිට් එකට අනුව අපිට ලොජිකල් එක්ස්ප්‍රෙෂන් එක ලියන්න තියෙන්නේ. සිංහල කෙසේකේ විදිහටම තියෙනවා ක්වෙස්චන් එක. ඉහත පරිපථයට අදාළ බූලිය ප්‍රකාශන ඉදිරිපත් කරනවා. හරි එතකොට අපිට මේ වගේ ක්වෙස්චන් එකදී සෝල් කරන්න තියෙන්නේ ඒක ඒක ගේට් වලට දාලා අවුට්පුට් එක දාලා අන්තිමට ඒක මර්ජ් කරලා ලියන්න තියෙන හරිම පහසු දෙයක් තියෙන්නේ. මම එක ඔයාලට කියලා දෙන්න එක කොහොමද කරන්න කියලා. කලර් එක චේන්ජ් කරමු. මුලින්ම අපි මේ මෙතන තියෙන ගේට් එක මොනවද කියලා අඳුර ගන්න ඕනේ. මෙතන තියෙන්නේ ඕ ගේට් එකක්. මෙතන තියෙන්නේ NAND ගේට් එකක්. AND එකට මෙහෙම එකක් දාලා NAND ගේට් එක මේ තියෙන AND ගේට් එකක්. ඒතර අපි ඒවයි ෆෝමියුලාස් වෙන විදිය දන්නවා. මෙතන මේ ගේට් එක ගත්තොත් පළවෙනි ගේට් එක ගත්තොත් මෙතනින් එන අවුට්පුට් එක තමයි මේක ඕ ගේට් එක නිසා P O Q කියලා මෙතන එකතු කිරීම ලකුණින් කියන්නේ O කියන එක. දැන් මෙතනදී AND එකක් වුණා නම් මේක P dot Q වෙන්නේ මෙතන NAND එකක් නිසා ඒක බා වෙලා ඉන්නේ P dot Q බා සම්පූර්ණ බා. එතකොට මේකෙදී බා බා කියලා වෙන වෙනම කොටස් දෙකකට දාන්න බෑ මේක NAND ගේට් එක නිසා. හැබැයි මෙතන NOT ගේට් එක දෙකක් තිබුණා P bar.q bar කියලා දාන්න පුළුවන්. එතකොට මෙතන මේ විදිහට තියෙන නිසා සම්පූර්ණ බාහික දාන්න වෙන්නේ. මොකද සම්පූර්ණ බාහික දාන එකයි බාහික වෙනම දාන එකයි දෙකක්. ඒක අපේ බූලියන්
ජිබ්‍රාල්දි එතකම් බූලියන් ලෝස් වලදී කතා කරලා තියෙනවා ඒ දෙකේ වෙනස. ඒතට ඒවා අපි තව ඉස්සරහට වෙෂන් තිබුණා ඒවා ඩිස්කස් කරන්න පුළුවන් බූලියන් ලෝස් වලට අදාළව. ඒතට මේකෙදි හරියට දාපුවානේ මොකද ගේට් එකෙන් පස්සේ නිසා නොට් ගේට් එක තියෙන්නේ p.q bar කියලා ඉන්නේ. දැන් මෙන්න මේක මේ අවුට්පුට් එක අපි ගත්තොත් කලයක මං චෙක් කරන්න. මේ උඩ තියෙන ගේට් එකෙන් එන අවුට්පුට් එක ඕ ගේට් එකෙන් එන අවුට්පුට් එක අපි F1 කියලා ගන්න. මේ ගේට් එකකින් එන අවුට්පුට් එක F2 කියලා ගත්තොත් අපි F1 F2 හොයාගෙන තියෙන්නේ. මෙන්න මේ R අවුට්පුට් එක වෙන්නේ මෙතන AND ගේට් එකක් තියෙන නිසා F1.F2 AND නිසා මෙතන එන්නේ ඩොට් එක. දැන් මේ අගයන් දෙක අපිට ආදේශ කරන්න තියෙන්නේ F1 කියලා කියන්නේ P O Q. ඊට පස්සේ මෙතන එන්නේ ඩොට් එක මෙතන මම වරහනක් දැම්ම වැඩි හොඳට මෙෂ් වෙන්නේ නැති නිසා මෙතෙන්ට එන්නේ P.Q. සම්පූර්ණ භාගය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් R සමානයි P O Q P O Q dot end gate එක නිසා මෙතන P O Q තියෙන මැද එකතු කිරීමක් අපිට තියෙන්නේ. ඒකෙන් කියන්නේ O කියන එක ඊට පස්සේ P dot Q සම්පූර්ණ භාග මේ මෙතනින් ආපු output එක. එතකොට මේක අපිට ගන්න පුළුවන් final answer එක විදිහට මෙතන O gate එකක් තිබුණා මෙතෙන්ට එන්නේ ඩොට් එක වෙනුවට ඕ ලකුණ එකතු කිරීම ලකුණ එන්නේ. හරි එතකොට අපි හයිබ්‍රිඩ් සෙෂන් ක්‍රමය යටතේ දැන් 2016 පේපර් එකේ ක්වෙස්චන්ස් දෙකක් කතා කරා. ඒ කියන්නේ තම ක්වෙස්චන්ස් වලට ආන්සර් ගන්න විදිය නෙමෙයි සම්පූර්ණ තීරියක් මතක් කරලා දීලා වාට ආන්සර් කියලා දුන්නා. එතකොට මම හිතනවා වාට මේ වීඩියෝ එක බැලුවම වාට ක්වෙස්චන් ඔක්කොම සෝල්ව් වෙයි කියලා. මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් වයිබ් එකට කලින් වාට අපිට අපේ කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒකම අනිවාර්යයෙන්ම වාලා පැය 48ක් ඇතුළත වයිබ් එක arrange කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඩෙඩ්ලයින් එක පහුනොත් අපි මේ වීඩියෝ එක රිලීස් කරාම ඩෙඩ්ලයින් එක කීයද තියෙන කියලා දානවා. ඒක පහුනොත් වාට absent 0 කියලා ඔයාලගේ ලකුණු වෙයි. ඒ කියන්නේ ලකුණු බිඳුව ෆේස් කරේ නැහැ බිඳුවයි කියලා. එතකොට වාට ඔය විදිහට ලකුණු අඩු ෆේස් කරේ නැත්නම් ලකුණු බිඳුව උනොත් අපිට එතකොට ඔයාලගේ රිසල්ට් ගැන ගරන් කරන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ලකුණු කීයක් ගත්තත් වීඩියෝ එක රිෆර් කරලා හරියට ඒ පැන්සි හතරක් අතවල දෙක රිෆර් කරලා වයිබ් එකට ෆේස් කරන්න. එතකොට වාට මුලදී මොනවා හරි ප්‍රශ්නයක් නිසා ලකුණු අඩු උනත් ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. අර විදිහට වයිබ් එකට ෆේස් කරන්න තිය කන්සිඩර් කරන්න තිය ස්ටුඩන්ට්ස් ලා අපි ඔක අපිට කියන එතකොට අපිට රිසල්ට් එක ගරන් කරන්න විදියක් නැහැ. එතකොට ඒ වගේ ස්ටුඩන්ට් අපිට ක්ලාස් එකේ ඒ කියන්නේ ඔයාලා දිගටම මේ විදිහට ෆලෝ කරන්න නැත්නම් අපේ ටර්ම්ස් ක්ලාස් එකෙන් එතකොට අපිට ටර්මිනේට් කරන්න තමයි වෙන්නේ. මොකද අපි මේකේ අපි ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා A+ ප්‍රතිඵල 90 plus A ප්‍රතිඵල සඳහා කියලා. මම ඔයාලට මුලින්ම කියපු විදිහට ඔය A+ එකක් එහෙම නැත්නම් 90 plus එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ. උපරිම කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. ඒකට අවශ්‍ය සපෝට් එක උපරිමෙන් දෙනවා. වැඩ කරන තමයි රිසල්ට් ගන්න තියෙන්නේ. මොකද ෂෝට් කට්ස් නැහැ අපි ළඟ. වැඩ කළා රියල් ටැලන්ටඩ් ස්ටුඩන්ට් කෙනෙක් තමයි අපි එළියට ගන්න. ඒක නිසා අපි දෙන වැඩ ටික හරියට කරගෙන යන්න ඕනේ. ඒතකොට ඒක ඇත්තට කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ වෙනකොට අපේ GCE ස්ටුඩන්ට්ස් ලා විතරක් නෙමෙයි අපේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් හැමවත් ගොඩක් සැටි අපේ ප්‍රෝග්‍රෑම් ගැන යාලා හොඳම රිසල්ට් අරගෙන ඉන්නවා. ඒ ප්ලස් වලට ඩිරෙක්ට් වෙලා තියෙනවා. ඒත් එක්කම ජොබ් කරන ස්ටුඩන්ට්ස් ලා ටීචර්ස් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වල ස්ටුඩන්ට්ස් ලා වුණත් හොඳම ලෙවල් එකට ප්‍රොෆෙෂනල්ස් ලාට හොඳම ලෙවල් එකට ගිහිලා තියෙනවා අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් නිසා. ඒතකොට මෙතෙන්දී ICT එකේ GCE ස්ටුඩන්ට්ස් ලාට GCE ස්ටුඩන්ට්ස් ලාට මේක ලැබෙන ලොකු චාන්ස් එකක් අපේ ප්‍රෝග්‍රෑම් වලට පාර්ටිසිපේට් කරන රිසල්ට් එකක් ගන්න. ඒකට ටේකින් උපරිම ප්‍රයෝජන වලට ගන්න පුළුවන්. ඒතර මේකදී වලට වයිබ් එකේදී අහන්න පුළුවන්. දැන් මෙතන මේ O gate එකක output එක මේ විදිහට. ඊට පස්සේ O gate එකට NOT gate එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න වලකින් වයිබ් එකේදී අහන්න පුළුවන්. එතකොට වලට ඒවට උත්තර දීලා වලට ඒ වයිබ් වලට අදාළ marks add කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් මේක වීඩියෝ එකේ duration එක වැඩි වෙන නිසා මේ වීඩියෝ එක මෙතනින් end කරලා ඉතුරු questions ටික තව hybrid session එකකින් කතා කරමු. එතකොට මේක ඔයාලට video එකේ duration එක ගත්තත් ඔයාලට හිතේ live class එකකට වඩා වෙලාව අඩුයි නේද කියලා. ඔබත් අපි මේකේ note ලියන වෙලාව අඩු කරලා ගොඩක් දේවල් අඩු කරලා තියෙනවා. එතකොට මේකදී අපි මේ video එකේ duration එක වගේ කිහිප ගුණයක් 4-5 ගුණයක දේවල් live class එක කතා කරන දේවල් අපි මේ video එකේදී එකතු කරලා තියෙනවා. එතකොට මේකදී ඒ ගොඩක් දේවල් cover වෙලා තියෙනවා. ඔයාලට exam kit උනා වුණත් ආයිත් මේ දේවල් recap කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක රිලීස් කරලා පැය 24ක් ඇතුළත අපි මේක නෝට් ඩවුන් කරගෙන ඕනේ දේවල් තියෙන ක්වෙස්චන් ටික සෝල්ව් කරගන්න අනිවාර්යයෙන්ම මේක තියෙන දේවල් නෝට් ඩවුන් කරගන්න. එතකොට ඊළඟ පැය 24ක් ඇතුළත අපි කන්ටැක්ට් කරලා වයිබ ටෙස්ට් එක ෆේස් කරන්න. අපි බලමු මම ඔයාලට විශ් කරන හැමෝටම හොඳට 90 plus marks ගන්න පුළුවන් වෙන කියලා වයිබ ටෙස්ට් හැම එකටම ඔයාලට මේ දේවල් රිට්‍රයි කරලා ඔයාලට අමතක දෙයක් තියෙනවා නම් ටෙක්ස්ට් බුක් එකේ මාත් රිට්‍රයි කරලා බලලා තියෙන ප්‍රශ්න සෝල්ව් කරගෙන හොඳම රිසල්ට් එකට යන්න පුළුවන් මේ විදිහට ෆලෝ කරත්. එතකොට ඔයාලට දැන් සිග්නල් ප්‍රශ්න, ඒකම ටයිම් මැනේජ්මන්ට් ප්‍රශ්න, ඒකම පවර් කට් ප්‍රශ්න මොකුත් නැහැ. ඔයාලට ඕනි වෙලාවක පැය 24ක් ඇතුළත ඕනි තැනක ඉඳන් මේ වීඩියෝ එක රිෆර් කරලා වයිබ් එකට ෆේස් කරලා එක්සෑම් එකෙන් හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොකද අපි වයිබ් එකට ෆේස් කරනවා කියන්නේ ඔයාලට රයිටින් එක්සෑම් එකේදී
අප්‍රතිහා විනාඩියක් ඇතුළත උත්තරේ ගන්න විදිය ගැන හොඳ ප්‍රැක්ටිස් එකක් දෙනවා. හරි, එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් end කරමු. ඉක්මනටම ඊළඟ hybrid session එකෙන් meet කරමු. Thank you very much.